ඉස්කෝලෙ හෙම වැරදි කරලා හෙම නිකන් අහු වෙලා පනිෂ් වෙලා හෙම කවදාවත් නෑ. ආව් මතකයි මතකයි 103යි 103යි මම අඬනවා දැන්. ඕ ගාලා අඬනවා අඬනවා දැන්. පාසල් ජීවිතය කියන්නේ අපි හැමෝගෙම සුන්දර මතකයන් තියෙන කාලයක්. ඉතින් ඒ පාසල් ජීවිතයේ සුන්දරත්වය ගැන කතා කරන්න අද අපිත් එක්ක එකතු වෙලා තියෙන්නේ නේහාන පීරිස්. ඉතින් අපි එයාගෙන් අහලා දැනගමු එයාගේ පාසල් ජීවිතේ මොන වගේ එකක්ද කියලා. මුලින්ම කියන්න බලන්න ඔයාගේ ස්කූල් එකේ නම මොකක්ද කියලා. මගේ ස්කූලේ නම සෙන්ට් ලෝරන්සස් ශාන්ත ලෝරන්ස් පාසල. මතකද මුලින්ම ඉස්කෝලේට ගිහපු දවස? ඔව් මට ලාවට වගේ මතකයි. මම පළවෙනියටම ඉස්කෝලේ ගිය දවස මම හිතන්නේ ඇත්තටම මට මතක හැටියට ගිය ගමම වගේ ටිකක් ඇඬුවා. ඊට පස්සේ ටිකක් වෙලා ගියාට පස්සේ ඇඬුණ නවත්තලා එහම මම එහම ඕකේ. එතකොට මුලින්ම ඉස්කෝලේට ගියේ කාත් එක්කද? මම ගියේ අම්මත් එක්ක. එතකොට මතකද මේ ඉස්කෝලේ එක වසරේ ටීචර්ගේ හැඩරුව හරි නමක් හරි මතකද? ඔව් ඔව් කියන්නේ අයියෝ පඩකින් මට හැඩරුව මතකයි. මට නමක පාට ඔළුවට එන්නේ නැහැ දැන් මේ වෙලාවේ. එතකොට මේ එක වසරේ හිටපු හොඳම යාළුවා මතකද? ඔව් මට ටීනා මෙන්ඩිස්. එයා අදටත් තවමත් ඉන් ටච් ඉන්නවා. මොකද කොමත් ෆැමිලි ෆ්‍රෙන්ඩ්ස්ලා කියන අයගේ අම්මයි තාතා අපේ අම්මයි තාතා දන්නවා එහෙම. එතකොට දැන් එක වසරේ ඉඳන් තුන වෙනකන් ටීනා. ඊට පස්සේ දැන් ක්ලාසස් මාරු කරන අයවත් එක්ක ඊට පස්සේ හේෂානි කියලා යාළුවෝ එක්ක අදටත් මම ඇත් එක්ක මේ කතා බහ කරනවා. එයා ලංකාවේ නෑ. එතකොට ඊට පස්සේ මරියටා ඩි ෆොන්ටේන්. එයා ඇත්තටම මම එයත් එක්කත් ඉන් ටච් ඉන්නවා. එයා ඇත්තටම නිරූපිකාවක් ලංකාවේ. ඉතින් එයත් දැන් මේ වෙනකොට පිටරට ඉන්නවා, ලංකාවේ ඉන්නවා එහෙම. ඉතින් එහම තමයි ඔය කට්ටිය මත. ඊට පස්සේ පූර්ණ කියලා හොඳම යාළුවගෙන. ඊට පස්සේ ග්‍රේඩ් 10 විතර වෙනකොට එහෙම එක්කෙනෙක් කියලා නෑ, එක ක්ලික් එකක් හිටියා අපිට. ඉතින් ඔක්කොම හොඳ යාළුවෝ, ඉතිහාස්නා, ප්‍රසාදි එහෙම කට්ටියක් හිටියා, පූර්ණ, සනුරි. ඉතින් ඔව් අනුෂ්කා මෑන්ඩ දෙක්කෙනෙක්ගේ නම, කෙනෙක් දෙන්නෙක්ගේ නම එක දන්නේ නැහැ. ඒත් මගේ නම කිව්වේ නැහැ මේක බැලුවොත්. බට් ඔව් හැබැයි ඉතින් ඔක්කොම වගේ ගොඩාක් හිතවත් මගේ ඉස්කෝලේ යාළුවෝ. එතකොට පහවසරෙන් ශිෂ්‍යත්වයෙන් ගත්ත ලකුණු මතකද ඔයාලට? අනේ මට මතක නෑ. හැබැයි ඇත්තම කියනවා නම් මම ආව් මතකයි මතකයි 103යි 103යි පාස් මාර්ක් එක 128යි. ඉතින් මම ෆේල් බට් යා 103යි. එතකොට මේ ගෙදරින් කිව්වද පාස් වුණොත් මේ ශිෂ්‍යත්වේ පාස් වුණොත් මොනව හරි දෙනවා එහෙම කියලා තියෙනවද? මාව කවදාවත් අර රව කියන්නේ අර දෙයක් මගෙන් කරගන්න හදන්නේ මේ දේ කියලා. මේක අරන් දුන්නොත් මේක කරන්නේ එහෙම බ්‍රයිබ් කරලා නැහැ මාව මගේ දෙමව්පියෝ සහ මගේ දෙමව්පියෝ හැමදාම මට එහෙම කියන්නේ ප්‍රෙෂර් කරලත් නැහැ. ඔය මේකට මෙච්චරක් ලකුණු ගන්න ඕනේ, ඔය මේක කොහොම හරි පාස් වෙන්න ඕනේ එහෙම කියලා නැහැ. ඒගොල්ලෝ හැමතිස්සෙම මාත් එක්ක හිටියා. ඔයාට පුළුවන් විදියට වක් කරන්නයි සහ ඒගොල්ලෝ දෙමව්පියන් හැටියට ඒ දෙන්න ඕන මට දරුවෙක් හැටියට දෙන්න ඕනේ සියලුම සහයෝගය. කියන්නේ මට මතකයි එතකොට ගෙදරට ඇවිල්ලා ඉතින් ශිෂ්‍යත්වයට ලෑස්ති වෙන ඒ ක්ලාසස්. ඉතින් මට මතකයි ටීචර් කෙනෙක් ආව ගෙදරට. ඉතින් ඒගොල්ලෝ දෙමව්පියෝ හැටියට දෙන්න පුළුවන් සහයෝගය ඒ පැත්තෙන් සම්පූර්ණයෙන්ම දුන්නා. ඉතින් මට කිව්වේ කමන්නේ කෙනෙකු පුළුවන් විදිහට කරන්න. එතකොට ස්කූල් එකේ ගේම්ස් එහෙම කරලා තියෙනවද? ඔව් මම බාස්කට්බෝල් කරලා තියෙන ප්ලේ කරලා තියෙනවා. දැන් ඔය ස්පෝර්ට්ස් මීට් කාලෙදී ඉතින් ජිම්නාස්ටික්ස් කරලා තියෙනවා එහෙම තමයි. පාසල් කාලෙදී ඔයා දඟ චරිතයක්ද? මම එහෙම නෑ, මම දඟ චරිතයක් නෙවෙයි. මම හැබැයි
ගොඩාක් බාහිර වැඩ කටයුතු වලට තමයි ආස කරෙත් සහ මම කරෙත් බාහිර වැඩ කටයුතු අධ්‍යාපන වැඩ කටයුතු කරා. ඒකත් කිසිම හේතුවකින් අතපසු වෙන්නේ නැතිව කවදාවත් මම කියන්නේ හෝම්වර්ක්ද යොකෝම හරි වෙලාවට හරි තිතට කරනවා සහ මගේ පොත් හරි පිළිවෙලයි ඒ දේවල් හරියට පිළිවෙලට ඒවා කරා. ඒ එක්කම තමයි එතකොට බාහිර වැඩ කටයුතු වලට සම්බන්ධ වෙන්නේ. මේ මම කොයර් එකේ හිටියා, ජූනියර් කොයර් එකේ ඉඳන්ම හිටියා, සීනියර් කොයර් එක වෙනකම් අවුරුදු 7ක් කොයර් එකේ හිටියා. ඊට පස්සේ අවුරුදු කීපයක් කන්ඩක්ටර්ස් වෙලාත් හිටියා කොයර් එකේ. එතකොට වෙස්ටර්න් බෑන්ඩ් එකේ හිටියා සයිඩ් ඩ්‍රාමා ප්ලේයර් කෙනෙක් හැටියට. එතකොට ගොඩාක් මේ තියෙනවනේ කලාවුලෙල කොමර්ස් ඩේ එහෙම තියෙනවනේ, ඒවට අනිවාර්යයෙන්ම වේදිකා නාට්‍යයක අනිවාර්යයෙන්ම මම සහභාගි වුණා වේදිකා නාට්‍යවලට. එතකොට මම බලන්න මට මොන දාමතක වෙන්නේ කියලා මට මතක හැටියට. එතකොට එක වස්තර ඉඳන් පහවසර වෙනකන් යාළුවොත් එක්ක කරපු මොන හරි අමතක නොවන සිද්ධියක් එහෙම මතකද? එහෙම විශේෂ වූ කියලා එහෙම සිද්ධියක් නැති තරම්. ඔව් එහෙම මගේ ඔළුවට එන්නේ නැහැ. මට මෙහෙමයි යාළුවොත් එක්ක එකතු වෙලා කරපු දෙයක් නෑ. මට පහ වසරේ මට මතකයි. මට දැන් හොඳම යාළුවෙක් ඉන්නකොට මගේ මම මෙහෙමයි දැන් අදටත් මට ආදරය කරනවා නම් කවුරු හරි අම්මා තාත්තා හෝ වේවා, මගේ සැමියා හරි කවුරු හරි, මගේ මල්ලි හෝ වේවා, ඒක මම උපරිමයෙන්ම බලාපොරොත්තු වෙනවා. ඒක සමහරක් විට ඒක මන් දන්නේ ඒක හරිද වැරදිද කියලා, බට් මම ඒක බලාපොරොත්තු වෙනවා. ඒ ආදරේ, අසීමිත ආදරය. ඉතින් දැන් එතකොට මගේ දැන් හොඳම යාළුවෙක් වුණා. ඒ මගේ හොඳම යාළුවා මම තමයි එයාගේ හොඳම යාළුවා වෙන්න ඕනේ. එයාට තව බෑ ඔයා මගේ හොඳම යාළුවා නෝ. ඔයාට තව යාළුවෝ ඉන්න පුළුවන්, බට් බෙස්ට් ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්න බැහැ වගේ එකක්. ඉතින් මම හරි පොසෙසිව් දැන් යාළුවෙක් වුණා. දැන් ඒකයි දැන් අද වෙනකොට මට හොඳම යාළුවෝ නෑ. මට මේ ලංකාවේ ඉන්න මට ආදරය කරන හැමෝම මගේ යාළුවෝ. දැන් ඔයත් මගේ යාළුවෙක්, අපේ කැමරා මාලිත් අපේ මගේ යාළුවෙක් ඉන්නවා. මොකද මම හැම දෙයක්ම කියන්නේ මගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ් තමයි මගේ සැමියා. දැන් ඉතින් මට මතකයි පහ වසරේදී එතකොටම හේෂානි තමයි මගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ්. ඒ දවස්වල මේ මගේ අම්මිගේ මෙහෙම අතේ අරන ප්‍රොබ්ලම් එකක් ඇවිල්ලා පොඩි ඔපරේෂන් එකක් කරලා තිබුණා. දැන් මං ඕනේ දැන් මගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ් නම් මගේ ළඟින්ම ඉඳ ගන්න ඕනේ ඒ ගෲප්ස් දාලා නේ. ඉතින් එයාව මාරු කරා වෙන ගෲප් එකකට. දැන් මට දැන් හරි අප්සෙට්ද, මට මේක දරා ගන්න බෑ. දැන් ටීචර්ට කිව්වත් මේවා කරන්නෙත් නෑ. මම අර අම්මිගේ කරපු ඔපරේෂන් එක මතක් කරගෙන මම අඬනවා. දැන් ඕ ගාලා අඬනවා. දැන් මම ඇයි ඔය අඬන්නේ ටීචර්? නෑ ඇයි මොකද මේ මගේ අම්මගේ අත ඔපරේට් කරා කරලා දැන් මාව මේ කන්සස් ටීචර්ව දැන් ඔන්න මොකද්ද වෙන්න ඕන දැන් කොහොමද ඔයාව මේ දැන් අඬිලා නවත්තන්නේ? මේ මට හේෂානිව මගේ ළඟට දාන්න එතන. ඊට පස්සේ ටීචර් මගේ ගෲප් එකට දැම. ඊට පස්සේ අම්මිගේ අත ඔපරේෂන් ඒක මොනවත් මතක නැහැ. ඊට පස්සේ මම ඇඬිලා නවත්තලා ඉතින් ඒ විට ඒ වගේ දේවල් කරනවා ඉස්සර. එතකොට කවදා හරි මොනවාම හරි පොඩි වැරද්දකට හරි ප්‍රින්සිපල් ළඟට හැම ගෙහෙලා තියනවද? මම ගිහිල්ලා නැහැ. හැබැයි පොඩි ඒ වසරවල නම් ගිහිල්ලාම නැහැ. මම 11 වසරේ මේ ශිෂ්‍ය නායිකාවක් වුණා, ඩෙපියුටි හවුස් කැප්ටන් මගේ හවුස් එක ලොරේටෝ. ඉතින් එතකොට මගේ අර මං කියර ක්ලික් එකක් හිටිය කියලා. ඉතින් ඒ ක්ලික් එකෙත් ගොඩාක් දෙනෙක් දැන් ශිෂ්‍ය නායිකාව දුලාංජලි යත් අපි ඒකට හිටියා. මෙයා තමයි ස්කූල් කැප්ටන්. එහෙම මොකක් හරි එක දවසක් කොමර මගේ යාළුවෙක් කොමර්ස් ඩේ හරි ඉංග්ලිෂ් ඩේ මොකක් හරි එහෙම විශේෂ දවසක ෆෝන් එකක් ගෙනියලා ඉස්කෝලෙට. ඊට පස්සේ මම එදා ඇබ්සෙන්ට්. මේ මතක හැටියට තමයි මම කියන්නේ. මම එදා ඇබ්සෙන්ට්. මට යන්න බැරි වුණා මොකක් හරි එකක්. පහුවෙනිදා මම ඒස් දැන් ඕක දැන් ෆෝන් එක අහුවෙලා මොකද එකක් වෙලා පහුවෙනිදා මම ඉස්කෝලේ ගියාම මට කතා කරා ප්‍රින්සිපල්. කතා කරාම
මොකක්ද මේ මේ මේක මෙහෙම මෙම ඔයා දන්වන්නේද මේක ගැන හොමච්ච මංකව නෑ මම ඉස්කෝලේ ආවේ නෑ මම එහෙම හරියටම දන්නේ නෑ කියලා ඊටසෙ මම මට කිව්වා ඔයා ඇත්ත කෙනකම් බැජ් එක ගලවනවා කියලා මම ඉතින් බැජ් එක ගලවලා මේ ඊටසෙ මට හරි දුකයි දැන් මම හැබැයි දන්නවා වෙච්ච සිද්ධිය ඒත් මට එහෙම පාවද්ද මං එහෙම පාවා දෙන්න ඉතින් මං හිටියා ඊට පස්සේ කොහොම හරි ඒ යාළුවාම ගිහින් කියලා නෑ මේ මෙයා හිටියේ නෑ ඉස්කෝලේ මෙයා මොකුත් දන්නේ නෑ එහෙම කියලා ඊට පස්සේ ආපහු මට කතා කරලා බැජ් එක දුන්නා ඉතින් ඉතින් ඒක ඒ වෙලේ මම ඉතින් මට ඇති වෙච්ච හැඟීම මම ඉස්කෝලේ එහෙම වැරදි කරලා හැම නිකන් අහුවෙලා පනිෂ් වෙලා හැම කවදාවත් නෑ ඉතින් මට මේක නිකන් හරිත් අමාරු නා දරාගන්න කියලා අර සමහර කලාට නුකරපු වරදකට දඬුවම් විඳිනවා කියන්නේ එක ලේසි නෑ ඒක අර හිත ඇතුලෙන් දැන් පාවල දෙන්නත් බෑ යාළුවෝ ඉතින් ඒ වගේම තමයි ඉතින් මේ වෙනකොටත් දැන් ශේෂ්ත්‍රයට ඇවිල්ලත් සමහරක් වෙලාවට ඔහේ මිනිස් එක එක දේවල් කියනවා මඩ ගහන එක ඉතින් මේ මහමතිසම කියන දේ තමයි මේ සෙලිබ්‍රිටි පැකේජ් එක එන දෙයක් නේද පොපියුලරිටි එක සල්ලිද මඩ ගොසිප් ඒවා මේක එන දෙයක් අපි දැනුවත්වම තමයි එන්නේ නමුත් සමහරක් තැන් තියෙනවා අර අපි නොකරපු දෙයක් නිකං උලුප්පල උලුප්පල අරගෙන සමාජයට වැරදි අදහසක් ඒ පුද්ගලයා ගැන දෙනකොට සමහරක් වෙලාවට දරන්න බැරි දුකක් එනවා කොහොමද දැන් මේ මම කොහොමද කියන්නේ මේක මම නෙවෙයි මේක නෙවෙයි විස්තරේ මේක නෙවෙයි ඇත්ත කෙනෙක් බත් ඕක තමයි දැන් ජීවිතේ ස්වභාවය නේද ඉතින් කොහොම හරි ඒ දවසෙත් මම අනික බිලීව් කරන දෙයක් තමයි ඇත්ත කවදා හරි එළිවෙනවා ඉතින් ඒ වගේම ඉතින් අර සිද්ධියේදීත් ඉතින් අර යාළුවා ගිහින් කියලා ඊට පස්සේ මට ආපහු බැජ් එක හම්බුණා ඕලෙවල් කාලේ ගැන කතා කරත් ඔය ආසම විෂය මොකද්ද මම ආසම විෂය ඉංග්‍රීසි ඔව් ඉංග්‍රීසි එතකොට ඕලෙවල් රිසල්ට් එක මතකද ඔව් A1 B1 C3 S3 එතකොට ඕලෙවල් කාලේ තිබුණ අකමැතිම විෂය ගණිතය මම ඉතින් ගොඩක් අය කියන විෂය තමයි ඔව් ගණිතය මම ගණිතයට S එකක් හම්බුනේ මට ඒ අර මට ගෙදරට ඇවිල්ලා උගන්නපු සර්ට පින් සිද්ධ වෙන්න මනෝජ් මතා මතකයි කොමරි ඔව් මට හරි මම ගණිත පැත්තෙන් වීක් එතකොට ස්කූල් එකේ පීරියඩ් එහෙම කට් කරලා තියෙනවද නෑ එහෙම කරන්නේ කරලා නෑ කරන්න හිතලවත් නෑ ඕලෙවල් කාලෙදි ඉන්නවනේ යාළුවෝ සෙට් එකක් එකතු වෙනවනේ ඒගොල්ලොත් එක්ක කරපු මොන හරි දඟ වැඩක් හරි මොන හරි ඒ වගේ මොන හරි අත්දැකීම් දඟ වැඩක් එහෙම කියකන්න නරක වැඩක් එහෙම මොනවත් කළා නෑ අපි ක්ලික් එකම හරි ආසයි ඒ ක්ලික් එකෙන් ගොඩක් අය කොයකෙත් හිටියා ඉතින් අපි එතකොට ඔය රිහර්සල් සනම් මනම් වලට යන්න එකට ඉතින් සමහරක් වෙලාවට මේ ඉන්ටර්වල් එකේදී එහෙම මට පියානෝ වාදනය කරන්න පුළුවන් සහ මගේ අනිත් යාළුවන්ටත් පුළුවන් ඉතින් අපි හරි ආසයි පියානෝ එක ළඟදී කියලා අපි සින්දු කියනවා ඒ කියන්නේ ඒ කාලෙදී පොපියුලර් සින්දු ප්ලේ කර කර කියනවා කෙනෙක් බෙර ගහනවා ඉතින් එතකොට ඉන්ටර්වල් වෙලාවෙන් එතකොට අර අපිට වඩා බාල ඔක්කොම නංගිලා ටික ඔක්කොම වට වෙලා නිකන් ලොකු මියුසික් ෂෝ එකක් වගේ ඒ වගේ දේවල් තමයි ඒ දවස්වල එතකොට පාසල් ප්‍රේමයක් එහෙම තිබුණාද? ඔව් ඒ තිබුණා. ඒ කියන්නේ පාසල් ප්‍රේම පටන් ගත්තේ කොයි වගේ වයසකදීද? 13 එතකොට කොහෙද ඔය ටියුෂන් ක්ලාස් ගියේ? මම ඇත්තටම මට ගොඩාක් විෂයන් වලට ගොඩාක් කියන්නේ ගොඩා නේ ඒ ගණිතය, විද්‍යාව වලට ගෙදරට ආවා. මම ගියේ කොමර්ස් වලට ගියා සිංහල වලට ගියා ඒ මගේ ගෙදර ළඟම ලංකා විනාඩි දෙකක් දුරක ටීචර් කෙනෙක් ලලිතා ටීචර් කියලා එහෙම තමයි මම එතකොට පාසලේදී යාළුවෝ කියපු නික්නේම් එකක් එහෙම තියෙනවද නෑ මගේ නික්නේම් එකක් නෑ හැබැයි මම පාසලේදී පාවිච්චි කරේ මගේ පළවෙනි නම මට නම් තුනක් තියෙනවා ක්‍රිහාෂ්ණී කියන නමින් තමයි ඔක්කොම පාසලේ අය දන්නේ මාව
කවදහරයක් ක්ලාස් කට් කරලා තියෙනවද? දැන් A-levels ගැන අහපු නිසා මම ජීවිතේ මම ඉස්කෝලේ යන කාලේ කිසිම දවසක කිසිම ක්ලාස් එකක් කට් කරලා නැහැ. A-levels ගැන කතා කරු නිසා මම O-levels ඉවර වුණාට පස්සේ මම ඉස්කෝලේ A-levels කරේ නැහැ. මම ACBT එකට ගියා, Australian College of Business and Technology. ඒකට ගියේ මම ඇත්තටම මගේ ටාගට් එක තිබුණේ ඩිග්‍රී එක කරන්න, බිස්නස් මැනේජ්මන්ට් ඇන් මාකටින්. ඉතින් ඒකේ දැන් A-levels කරනකොට අවුරුදු දෙකක් විතර ඉස්කෝලේ, ඉතින් මට ඕනුන ඉක්මනට ඉවර කරනව නිසා ඒක ඩිග්‍රී එකට යන්න. එතකොට A-levels කරලා නැත, ඒක තියෙන ෆවුන්ඩේෂන් ලෙවල් කියලා, ඒක ඉක්විවලන් ෆෝ ඔස්ට්‍රේලියන් A-levels. ඉතින් එතකොට ඒක තමයි මම කරේ සර්ටිෆිකේට් ලෙවල් එක. මට ඒකේ රිසල්ට්ස් මතක නෑ, නමුත් මම සෙමෙස්ටර්ස් දෙකකින් හතර හතර සබ්ජෙක්ට් අරගෙන ඒක පාස් වුණා. පාස් වෙලා ඩිප්ලෝමා එක පටන් ගත්තා. අරගෙන සබ්ජෙක්ට්ස් තුනක් ලියලා, එක්සෑම්ස් ලියලා, එක්සෑම් එකට ලියලා, මේ ඊට පස්සේ මම එතනින් නතර වුණා. ඒත් එක්කම තමයි මම ඉන්නේ ශේස්ත්‍රයට. එතකොට මට අරක කරගන්න බැරි වුණා මගේ ඩිග්‍රී එක. ඒක තමයි, ඒ මිස් වෙච්ච එක තමයි මම මේ මෑතකදී ගිහිලා. නමුත් විෂය වෙනස්, මම එතකොට බිස්නස් ඇන් මැනේජ්මන්ට් කරන්න ඕනුනේ. නමුත් මම වෙන විෂයකින් AMI Montessori teaching ඒ විෂයෙන් ඉපරිම ඉගෙනගෙන තමයි ආවේ ලංකාවට. එතකොට ඔය අම්මටද වැඩියෙන් බය තාත්තටද? මම ඇත්තටම අර එහෙම වැඩියෙන් බය කියලා නැහැ, සහ මම ඒ දෙන්නටම ගරුත්වය සාදරය අසීමිත ලෙස තියෙනවා. නමුත් බයක් නෑ, මොකද මගේ අම්මයි තාත්තයි මට යාළුවෝ දෙන්නෙක් වගේ පොඩි කාලේ ඉඳන්ම. ඉතින් අර මම එහෙම එහෙම ලොකට ඉතින් වැරදි වැඩ එහෙම කරන්නෙත් නෑ. මෙහෙම ගෙදර රූල්ස් කියන්නේ මෙහෙම ඒකත් මාව වැඩිය කියන්නේ පාටි වලට, කියන්නේ ඉස්කෝලන කාලේ තිය පාටිය නමන ඒවට වැඩිය එහෙම යවන්නේ නෑ. යව්වත් අට වෙනකොට වගේ ගෙදර එන්න ඕන, අට අට අමාරු වෙනකොට වගේ ගෙදර එන්න ඕන, එක්ක අනිවාර්යෙන් අම්මත් එක්ක යන්න ඕන, එහෙම ඒව වගේ තිබුණා. ඒ ඇරුණම මට ඕන දෙයක්, මට නිදහස තිබුණා ඕන දෙයක් ඒගොල්ලොත් එක්ක කතා කරන්න. ඉතින් ඒක නිසා මට එහෙම බයක් නැහැ. නමුත් අර එහෙම ඔටෝමැටිකලි එන එකම් බයක් තියෙනවා. ඒ වුණාට එහෙම අර නිකන් අම්බෝ මම බයයි, අම්බෝ මේක මං කිව්වොත් මට ගහ, එහෙම එකක් නෑ. එතකොට මේ ඉගෙනීම් පැත්තට කවදා හරි අම්මලා තාත්තලා වාට බලපෑමක් කරලා තියෙනවද මේ ඔවා මේ දේ කරන්න ඕනේ එහෙම කියලා? නෑ, කවදාවත් දෙන්නම දෙන්නගේ කෙනෙක් කවදාවත් මටවත් මගේ මල්ලිටවත් බලපෑම් කරලා නෑ. ඒකම තමයි මං හිතන්නේ කිසිම ප්‍රෙෂර් එකක් නැතුව ජීවිතේ ජය ගන්න තිබ්බ දේ. ඉතින් කවදාවත් එහෙම මේ බලපෑම් කරන්නේ නැහැ. දැන් ඕලෙවල්ස් ආවත් ඒක තමයි නෑ, ඔය ස්ට්‍රෙස් වෙන්න එපා, ඔයාට පුළුවන් උපරිම කරන්න කියන එක තමයි. එතකොට එහෙම කියද්දි අපි තවත් මොටිවේට් වෙනවා නේ. ශාම්මෙන් මට මෙහෙම සපෝට් එකක් තියෙනවා ගෙදර, මම ඒක කොහොමද කරගන්න ඕනේ කියන එක. ඉතින් දැන් මට මතකයි ඒ ඩිප්ලෝමා එක අර අතරමඟ නවත්තපු වෙලාවේදී 2005 මට මතක හැටියට 6 වගේ. එතකොටත් අම්මයි තාත්තත් කිව්වා අපරාධ නේද දැන් මේක මගදී නවත්තන්නේ එහෙම කියලා. ඒක කමන්නේ නැති, ඔයාගේ කැමැත්තනේ. මොකද දෙයක් කරනවා නම් අපි කැමැත්තෙන් කරන්න ඕනේ. අපි අකමැත්තෙන් කරලා ඕක ෆේල් වෙලා ස්ට්‍රෙස් වෙලා ජීවිතේ එපා වෙලා කිසිම තේරුමක් නැහැ. මොකද අපි මේ ජීමේ අපි මේ ලෝකෙට ඇවිල්ලා තියෙන බොහොම කෙටි කාලයකට, අවුරුදු කීයද අපි මැරිලා යනවා නේ. අපි මේ පුදුම මේක මේ සයිකල් එක, මේක නිකන් ගේම් එකක් වගේ අපි ස්ට්‍රගල් කරනවා මේ ජීවිතේ ජීවත් කරවන්න. ඉතින් ඕකට ලොකු දේවල් ඔළුවේ දාගෙන මේවා කිසිම වැඩක් නැහැ. අපි අන්තිමට පස්වලට යනවනේ. අර සමහරක් වෙලාවට ඒක තේරුම් ගන්නෑ සමහරක් මිනිස්සු. අපේ බැක් ටු ස්කූල් ප්‍රෝග්‍රෑම් එක ගැන මොකද හිතන්නේ? මං කැමතියි, ඒක හරි ඩීසන්ට් ප්‍රෝග්‍රෑම් එකක්. සහ ඉඳලා හිටලා හරි නේද අතීතය ගැන මතක් කරලා දේවල් කියන්න, සහ මට ආදරය කරන රසික රසිකාවයත් එක්ක ඒ දේවල් බෙදාගන්න හොඳ අවස්ථාවක්. හොඳයි, අර ගොඩක් ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට. ඔයාගේ ඉදිරි වැඩ කටයුතු ඔක්කොම සාර්ථක වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි ඔබටත්, අපේ මේ කැමරා මල්ලිටත්, මේ නාලිකාවටත් සුබ පතනවා. හොඳ දේ වැදගත්දී සමාජයට යමක් දෙන්න පුළුවන්,
හොඳ වැඩ සටහන් කරන්න කියලා. හැමදාම අපි දාන වීඩියෝස් බලන්න කැමති නම් පහල තියෙන රතුපාට බටන් එක බලලා අපිට subscribe කරන්න.